පාලක මණ්ඩල වැඩගන්න අවස්ථාවක මම කියා සිටියා වේග පන්දු යවන්නට පිටසරේ පළාත්වලින් වේග පන්දු යවන්නට ඉන්න පහසුකම් ලබා දෙන්නේ. නමුත් ඒක හරි ආකාරව පාලක මණ්ඩලයේ තරගම් කරන්නේ සමහර පිට පළාත්වල එන පිට පිට දත්ත ගන්න තියෙන්නේ හරි කනගාටුයි කියන්නේ. ක්‍රීඩා කරන ස්ථානයේ ඌඩ වහන තමයි ඔවුන් ඉන්නේ එක කාමරයක. ක්‍රීඩක හය දෙනෙක් හරි අට දෙනෙක් හරි ඉන්න පිට පළාත්වල. ඉතින් ඉන්න කාලේදී කරන්න පුළුවන් උත්සාහ හැමදේම කළා ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනු. නමුත් ලැබිච්ච අවශ්‍ය ප්‍රමාණය මත ලැබුණේ. ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔබට නිසි සහයෝගයක් ලැබුණේ නැද්ද? ක්‍රිකට් කියන එක මම විග්‍රහ කරන්නේ පුහුණු කරුවෙක්වත් ක්‍රිකට් පාලක මන් වැඩ කරන කට්ටිය මේ ක්‍රිකට් ක්‍රිකට් කියන්නේ අපේ රටේ ක්‍රිකට් දිනු කරන්න ඕන වෙන්න ක්‍රිකට් පුහුණු කරුව වෙන්න ක්‍රිකට් තේරීම් කමිටිය වෙන්න මේ සියල්ල එකට එකතු වෙලා හරි ගමනක් ගියොත් තමයි හොඳ ක්‍රීඩාව හොඳ ක්‍රීඩකයෙක් තරග දිනන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් වෙන්නේ අපි ඔක්කොම එකට වැඩ කළොත්. අපි එකට වැඩ කළේ නැත්නම් තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ ආයතනයක සියලු දෙනාම එකට වැඩ කළ යුතුයි යම් දෙයක් ප්‍රතිඵලයක් ලබා ගන්න. මේ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි ගියම තමයි එක එක්කෙනාට එක එක්කෙනා දොස් කියාගෙන ඉදිරියට එන්නේ. ඉතින් අද ක්‍රීඩාවේ අපි ගත්තොත් පාස ක්‍රීඩා සංගමයන්නේ දුවන්නේ එක පැත්තකට ක්‍රිකට් ආයතනයේ දුවන්නේ එක පැත්තකට මේ දෙකම එකතු විය යුතුයි. මහාසතිය හොඳ තරුකද අපි කොච්චර ක්‍රීඩකයන්ට කොච්චර කතා කරලා කොච්චර තෑගි දුන්න දුන්නක් වැඩ නැහැ. ක්‍රීඩකයේ අනාගතය ගැන මේ හැමදේම වැඩ කරනවා ක්‍රීඩාවට හොඳයි. දැන් මේ එකතුව ඒ කියන්නේ පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගේම අපේ අනෙකුත් ක්‍රිකට් වලට සම්බන්ධ ආයතන මේ එකතුව හදන්න පුළුවන් කාටද? ක්‍රීඩා සමාජ තියෙන විදිහට ක්‍රීඩා සමාජ 20ක් විතර තියෙනවා. ඒකෙන් පළවෙනි ශ්‍රේණියේ ක්‍රීඩා කරන සමාජ තියෙන 14. මේ 14 කොල්ලෝ ඉන්නේ කියන්නේ 140 150 විතර ඉන්නේ. 150 අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න ඕනේ. පුළුවන් තරම් බලන්න ඕනේ මේ දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනය එකට යන්න. ඒක වෙන්නේ ක්‍රීඩකයන්ට බලධාරීන් ඔවුන්ගේ ක්‍රීඩාව කරගෙන යන දේශපාලන වෙනම කරගෙන යන මේ දෙකම එකතු වුණොත් අද ක්‍රීඩාව වැටලා තින්නේ දේශපාලනය පුළුවන් මේ රටේ අනාගතය සාර්ථක කරගන්න තරුණයන් ක්‍රීඩකයන් හරි මතක් හරි විදිහට කොහෙලා දුනොත් මම හිතන්නේ මේ වගේ රටක් මම දැකලා නැහැ. ඔච්චර හැකියාවක් තියෙන රටක් විදිහට මේ රටේ තියෙන සම්පත් වලින් අපි පුළුවන් තරම් විදිහට කටයුතු කරන කාලේ විවිධාකාරයෙන් අහන්නට ලැබුණා. සමහර ක්‍රීඩකයන් ඔබගේ පුහුණුකාරීත්වය ප්‍රතික්ෂේප කරා. ඒ වගේම සමහර ක්‍රීඩකයන් ඔවුන් තමයි මේ වේගපන්දු පිළිබඳව හොඳින් දන්නවා ඔබට වඩා මෙන්න මේ ආකාරයේ මතකෙතුම් තිබුණායි කියලා අපිට අහන්නට ලැබුණා. ඇත්තද මේ කතාව? ඉස්සරහින් පුහුණු අපි පුහුණු කරුවේ
ඊළඟේ ආගෙන අපි කටයුතු කරලා කලේ නැත්තම් ඊළඟේ අද කරනවා පුහුණුකරුව එතනම පුහුණුකරුව ඊළඟේ තමයි අපි කරන්නේ. අද ඒකෙන් ඔබට ගියාම වෙනස් දෙයක් වෙනවා. අද ඊළඟේ ආවා පුහුණුකරුව බොහෝ දෙනෙක් චෝදනා කරනවා දැන් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ තනිකර සල්ලි වලට. එහෙනම් නැත්තම් තමන්ගේ වගකීම රට සහ රට වෙනුවෙන් ක්‍රීඩා කරන මේ කණ්ඩායම අමතක කරලා සල්ලි වලට ක්‍රිකට් ගහනවා කියන චෝදනාව සමාජයෙන් එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නේ? ඔව් අපේ මෙහෙමයි මම දැක්කේ විදිහට ඒක චෝදනාවක් කියනවා. මොකද ක්‍රීඩකයන්ගේ අංශ කාලය අපි ක්‍රීඩා කරන අංශ කාලය අපි හැබැයි ක්‍රීඩා කරන කාලය ක්‍රීඩා කාලය හම්බ කරගත්ත කියලා ඒක ප්‍රශ්න හම්බ කරන්න ඕනේ හරි විදියට ක්‍රීඩකයන් දැනගන්න ඕනේ හම්බ කරන්නේ මම මේ මට තියෙන මේ ක්‍රීඩාවට තියෙන ශක්තිය ඒ වගේම ක්‍රීඩාව තුළ යම් දෙයක් කරන්න පුළුවන් හම්බ කරගන්න ඒ හම්බ කරනදී අපි රටට ක්‍රීඩා කරනවානේ අපි සිංහල පොඩියට මොන පොඩියකට හෝ වේවා ක්‍රීඩකේ ක්‍රිකට් ක්‍රීඩකේ මොන පොඩියකට හෝ වේවා හරි විදියට රටට